මේ අයියේ මේ මඩ පොඩි ප්‍රශ්නයක් අහන්නද වාගේ මොකද ඇයි ඔයා කසාද බැන්දි මම ඔව් මේකයි නේ උනේ මල්ලි මොකද මම බෝඩ් එලා ඉද්දද්දි රෙදි කන්දක් එකතු වුණා දවසක් නෑ මං ඇවි ඇයි කසාද බැන්දි කියලා ඒ හරි හරි කසාද බැද්ද හේතුව තමයි මම මේ කියන්නේ ආ කියන්නක මම බෝඩ් එලා ඉද්දද්දි රෙදි කන්දක් එකතු වුණා මට මේ හොදන්න मगेदी कंद होदन डबल लुना हट्टी मूर्ति वाला मारवा मेवा होदन කොටින් මගේ නම මල්ලි ඒක කොහොම සුද්ද කරලා උයන්නෙත් මම අයියේ මේ වාඩ ඇත්තටම උයන්න පුළුවන් නම් මට කියන්න කුකුල් මස් කරියක් හදන්නේ කොහොමද කියලා කුකුල් මස් කරියක් හදනවන්ද යෝ ඉස්සෙල්ලාම උඹේ ඩෙන්ටි කාඩ් එක ගනි මගේ ඩෙන්ටි කාඩ් එක හරි ගත්තා අංක පෙළියේ අන්තිමට තියෙන්නේ මොකද්ද කියලා බලපන් V අන්න හරි අන්තිමට තියෙන්නේ V V V ටික අරගෙන එළියට දාලා බාබා කියපන් එතකොට කුකුලෙක් කී. හා? ඉරවිසි කැලිම කුකුලා ගේ ඇතුළට දාගනින්. ඊට පස්සේ උඹට ඩෙවල් නෙමෙයි උඹ කැමැති බැදලා හරි ඕන මගුලක් කරගන්න පුළුවන් උඹට කුකුලා ගේ ඇතුළට දාගත්තට පස්සේ. එදිකොට ඊ දාගන්නේ අල්ලපු ගෙදර කුකුලද? අල්ලපු ගෙදර කුකුලව දාගනිද්දී හොඳට පරිස්සමෙන් බලපන් අල්ලපු ගෙදරට මාට්ටු නොවි කුකුලව දාගන්න ගේ ඇතුළට. ඒ මොකද? ඒ මොකද කියන්නේ බැරි වෙලා අල්ලපු ගෙදර මාට්ටු නොතුම කුකුලා ඇතුළට දා ගන්නවා. ඒ ගෙදර හරක් මාසු වෙන දවස තමයි එදා. කවුද හරක? උඹ. කචු ටීවී ලයිව්. මේ බට මල්ලි කුකුල් මාස් එක් කරියට අමතරව ෆුඩ් සලාඩ් එකක් හදන විදියත් කියලා දෙන්නද? ෆුඩ් සලාඩ්? හා. ඒ කියන්නේ මේ වි ඉල් දාලා ෆුඩ් සලාඩ් කතා කරනවද? නෑ. ඩෙන්ටි කාඩින් අතට. ගත්තා. අන්තිම අගුරු මොකද්ද? වී. වී ටික එළියට දාලා කුකුලෙක් ගනින් ගියේ දරුවා. හරි දැන් බාබා කියලා ඉස්සලා ගත්තනේ කුකුලා. හරි හරි ඒ ඇවිල්ලා මේ චිකන් කරි එකද? ඔව්. දැන් මේ ෆුඩ් සලාඩ් එකද? අලුතෙන් කුකුලෙක්ව ගන්න ඕනේ බාබා කියලා වී ටික එළියට දාන්න. ෆුඩ් සලාඩ් එකද? දහන් කො කියනක? හා හරි කියන්නකෝ. ඊට පස්සේ කුකුලාව දොරේ එළිය බඳින්න ඕනේ. එළිය බඳිනව? ඔව්. හා. ඒතර කුකුලා ගන්න නරියෙක් කෙන. අපරිසිරි. मिधि वेला मिधि वेला मिधि वेला බමාව මිදිවල ළඟට එක්කන් ගියොත් විතරයි උඹට කුකුලව දෙන්නේ එහෙම කියලා නරියට ෂේප්මන්ට් එකක් දාලා ඵලයන් කෙලින්ම මිදිවල හොයාගෙන ඉතින් මිදි කියන්නේ මොන මිදිද ඇයි අර තියෙන්නේ බං ගණාන්දකාරයෙන් මිදි ඔව් අන්නේ හරි ඊට පස්සේ හොයාගන්නේ තණ්හාසි තණ්හාසි ඉගෙන ළමයි බය කරන්නේ එයාගේ අයියා අණ්හාසි ඒක කොහමද හොයන්නේ නරියගෙන් මාපන් කැලේන ඉන්නේ ඔව් ඔය කුකුල් හොයාගෙන වතු පයින්නකොට ඌ දන්නවා අන්නාසි දින ප්ලේස්. ඊපස්සේ ආයි ගනින් ඩෙන්ටි කාඩ් එක. ගත්තා. අන්තිම අංකය ගියා. V. V නෙමෙයි බං. ඊට කලින් තියෙන අංකය. ඔත්තේ දෙ ඉරටේ දෙ කියලා මට කියපන්. ඔත්තේ ඉරටේ නෙමෙයි අයියේ මෙතන මේ අංකයන් තියෙන්නේ. හරි බං ඔගේ අංකය කියන්ක මං හරි කියන්නේ ඔත්තේ දෙ ඉරටේ දෙ කියලා. බිඳුව. බිඳුව. අන්න හරි. බිඳුව හැටියට ඉරටේ දවසක්. ඉරට්ටේ දවසට උඹට පුණුවන් කෙලින්ම පොළට ගිහිල්ලා ගස් බලු ගෙඩියක් ගන්න පුළුවන්. ගස් බලු ගෙන්නේ මොනවද? ගස් බලු නෙමෙයි බං ගස් ලබ්බ දින් ගස් ලබ්බ. ආ ගස් ලබ්බ. ගස් ලබ්බක් ගනි. හරි. ඒක
අරගෙන ඇවිල්ලා එකතු කරගනි. හරි. මොකද එකතු කරන්නේ? දැන් ඔබ පොට් සැලට් එකට නේ පළතුරු එකතු කරන්නේ. දැන් ඔබ නරියගෙන් ගත්ත මිදි දිනවා. ආ. ඒකෝට දැන් ගස් ලැබු ගන්න සල්ලිකෝ. ඇයි බං? ඔබට ඕන නම් කුකුලව විකුණන්න පුළුවන් අර දොරේ ගැට ගහලා හිටපු. ආහ. එහෙම නැත්නම් දැන් ඔබ කුකුල හොයාගෙන ආපු නරිය විකුණන්න පුළුවන් ඔබට. ওই දෙකෙන් සල්ලි කන්දරාවක් හොයාගන්න පුළුවන් නේ බං. තේරුණාද? හා රයිට්. ඒ සල්ලිin ගිල්ලා අපි ගස් ලැබ ගත්තා. අන්න හරි ගස් ලැබ ගත්තා. හරි. ඊට පස්සේ තව මාදි බලතුරු. ඊට පස්සේ කපුටෙක් හොයාගෙන. ඒ වුණාට කේජු ගෑල්ලක් හොයාගන්න. ආහ. ඒ කියන්නේ ඔබ කපුටට කියන්න ඕනේ ඔබ හරි ලස්සනයි. අනේ දැක්කම හරිම පියකරුයි. මම මේ වගේ කුරුල්ලෙක් දැක්කමයි අනේ ඔයාගේ මිහිරි කටහඬ මට කරුණාකරලා ඔයාගෙන් සින්දුවක් කියන්න කියලා කියනවා. කපුටට. ඔව්. එතකොට කපුටට මේ කඩේට ගිහිල්ලා කේජු ගෑල්ලක් අරන් ඇවිල්ලා දෙනවා. නෑ මං කඩේට ගිහිල්ලා තමයි කපුටා කේජු ගෑල්ලා අරගෙන ආවිල්ලා උඹලයි ගේ ඉස්සරහා තියෙන අත්තේ වහලා ඉන්නේ. එතකොට කපුටාගේ ඐඩි කාඩ් එකේ ඔත්තේ ඉරට්ටද කියලා කොහොමද අපි හොයාගන්නේ? කපුටාගෙන් ආලා බලපන් ඔත්තේද ඉරට්ටේද කියලා. ආ හරිද? කපුටා උත්තරේ දෙයි. හරි. කපුටා කේන්ටි කියලා තිබ්බත් උඹට කේජු ගෑල්ලා නෙමෙයි කපුටාගේ වර්චස් පිටක් තමයි උඹට හම්බෙන්නේ. ඒක දාන පුච්චලට එකට. උඹට ඕන නම් පුච්චලට එකට දාගෙන ඕකට කාපන්. තේරුණාද? ඊ මගුලක් නෙමෙයි බං. මට ඉස්සෙල්ලාම කියන්නේ අනම් අනම් ප්‍රශ්න නැතුව අද එන්නේ කවුද මේ වැඩසටහනට? මොනවද ජීතාරණ? ඒයි බං දැන් මේ බයි මායි සජීවීව කරන්නේ ජනතාවේ මරලා තෝණි කියලා වැඩසටහනක් කරනවා නේද? අප්පඩ ශිරි අමතක වුණානේ. මේක නේද මේ කරගෙන යන්නේ. අප්පඩ ශිරි මේ දැන් අපි පුෂ්ලට හදලා නෙමෙයිනේ ආවේ. ඒක තමයි ගොනෝ මං කිව්වේ ඔබ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් උදේ පාන්දර මගෙන් අහනවට වඩා ඔය වගේ වැදගත් ඉදිරිය මටත් පොඩ්ඩක් මතක් කළා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහනේ. ඒකනේ නංශි. මේ අයියේ අද එන්නේ ඔක්ෂි. මොකක් අද එන්නේ රෙක්ෂි? රෙක්ෂි නෙමෙයි අනේ ඔක්ෂි ඔක්ෂි. ඔක්සි කවුද බං මන් දන්නේ නැහැ ඔක්සි කියලා කෙනෙක්. අයියෝ අයියේ ඔක්සිජන්. අප්පට සිරි ඔක්සිජන්. අපේ දැන් නැතුවම බැරි පොරක් නේ. අපේ ආයිබෝන් කියලා පිළිගන්න ඕනේ අනිවාර්යෙන් මොකද දන්නවද? අද මේ අපි හැමෝටම අපේ මිනිහා නැතුවම බැරි පොරක් වෙලා ඉන්නේ. පොඩගින්න පොඩගින්න අපි මේ කමර්ෂල් බ්‍රේක් එකට ගිහිල්ලිමු. නෑ ගිහිල්ලා ගිහිල්ලා. කචු ටීවී ලයිව්. ආයුබෝවන් ප්‍රේක්ෂක ඉදවතුනි ඉදවතියනි අපි ඔබ සමග සම්බන්ධ වෙන්නේ ජනතාවගේ මරාලතෝනිය වැඩසටහනින්. අද අපිත් එක්ක ඉන්නේ කතා බාට කරුණු දැනගන්න ඔක්සිජන් මිස්ටර් ඔක්සිජන් මිස්ටර් ඔක්සිජන් අපි ආයුබෝවන් කියලා මිස්ටර් ඔක්සිජන් ව පිළිගන්නවා. මේ පිළිගන්න නෙමෙයි මම මේකේ කො හොයාගෙන එන ගමන් මේ කාවද හොයන්නේ? අර මේ තමුන්ලගේ රටේ හිටියද ඔක්සිජන් කන්නද කියලා අහපු එකේ. කොයිද මේ? ඔව් ඔව්. උඹලගේ මේ කජු බිස්තානේ. ආන් ඌ හොයාගෙන මේ ආවේ. හා එයාට මම මේ ළඟදි දැක්ක හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඔක්සිජන් දෙනවා. හා ඇත්තද ඇත්තද? හ්ම්. ඒ කියන්නේ ඌට මා ඕන වෙලා. ඕන වෙලා කියන්නේ මේ අඬලාඩා ගත්තේ. හරි 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 මිස්ටර් ඔක්සිජන් ඇත්තටම සමාව භජනය කරනවා. මොකද ඒ වගේ නරි මෝඩියෝ ටිකක් ඉන්නවා තමයි. ඒ වුණාට සමස්තයක් දන්නවා ඔබතුමා අත්‍යවශ්‍ය පුද්ගලයෙක් කියලා. සමන්තය හරි එක දන්නේ කළ ලොකු දෙයක්. නෑ නෑ සමන්තය නෙමෙයි මේ සෑහෙන පිරිසක් දන්නවා ඔබතුමා අත්‍යවශ්‍ය බරක් කියලා මං කිව්වේ. සමාව භාජනයකට දාන්නකෝ ඔබතුමා. මෙතන තියනවද? මොකද? භාජනය. නෑ නෑ මං කිව්වේ සමාජයේ භජනය කරන්න කියලා තමයි කිව්වේ. අයියෝ අයියේ සමාජය නෙමෙයි සමාව. නෑ හරි හරි මිස්ටර් ඔක්සිජන් අපි කිව්වේ මේ තමාව භජනය කරන්න කියලා. අයියෝ අයියේ මොනවද අපි කියවන්නේ? ඇයි ඔක්සිජන් කනද කියලා ආවා ගිනවා කියන කතාව? ඇයි මොකද්ද? සමාව භජනය කරන්න කියන්නේ. ආ සමාව. හරි හරි. සමාවෙන්න මේ මිස්ටර් ඔක්සිජන් මේ සමාවෙන්නකෝ. සමාවෙන්නකෝ. හා මොකටද? නෑ නෑ මේ ඒ වගේ මේ සුළු සුළු එක එක මේ 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 ඔය මෝඩකමට කියපු කතා වලට පොඩ්ඩක් සමා වෙන්නකෝ. ඒ කාලේ කිව්වා තමයි මේ ඔක්සිජන් මොකටද මොන මගුලටද ඔක්සිජන් ආ ගස් ඛණ්ඩද ආ කාන්තාරයේ ඔක්සිජන් තියෙන ගස් තියලාද ඔවගේ දේවල් ගොඩාක් දේවල් කිව්වා තමයි ඒව ගණන් ගන්න එපා. ඔය කාන්තාර කතන්දරේ කිවි ඔටුවෙද්ද? ඔ නෑ නෑ ඔටුවෙට ඊට වඩා මොළේද? මූ ඔටුවෙක් නෙමෙයි. ඔටුවට මුල්ලි එකයිනේ තියෙන්නේ මෙයාට මුල්ලි දෙකක් තියෙනවා. මෙහෙ මේ මිස්ටර් ඔක්සිජන් ඔය මොලේ නැති උන්ටනේ මේ වැඩිපුරම මේ තනතුරු දෙන්නේ. ආ ඔව් ඔව් මොලේ නැති උන්ව තනතුරේ තිබ්බාම පරිපාලනය කරන්න ලේසි. ආ ඔව් ඔව්
මේ මොලේ අඩුම එක හොයනවා. හොයලා අඩුම එක්කනට තමයි ලොකුම තනතුර දෙනවා. ලොකුම තනතුර මොකටද මොලේ අඩුම එකට දෙන්නේ? නෑ නෑ ඒක තමයි සිස්ටම් එක. මොලේ අඩුම එකට ලොකුම තනතුර දුන්නාම මොලේ වැඩියෙන්ම තියෙන එක එක රට අත්හැරලා යනවා. රට ඇරලා ගියේ නැත්තම් මොලේ වැඩිය එක්කනා පාඩු ඉන්න. අරගලොත් එක සටන් කරන්න යන්නේ නෑ කතා කරන්න යන්නේ නෑ. ඔයාලට පැහැදිලිද? මම පැහැදිලිද කියලා තානා මට මේ අන්ධකයි පුකාලා වගේ මඤ්ඤම් වෙලා ඉන්නේ. කියනවා මෙලෝ මගුල තේරෙන්නේ නැහැ. මොලේ නැති එක ලොකුම තනතුරු වලට යනවලු. මොලේ තියෙන උන් කඩවහගෙන ඉන්නවලු. ඇයි අප්පා මේක තේරුම් ගන්නක මොලේ තියෙන කෙනා මොලේ නැති කෙනත් එක්ක වාද වලට යන්නේ නැහනේ. Kachu TV live. හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙන්න ජනතාවගේ මරලා දොනි වැඩසටහනත් එක්ක අපිත් එක්ක අද රැඳිලා ඉන්නවා මිස්ටර් ඔක්සිජන්. දැන් මේ ඔක්සිජන්. ඔව්. දැන් මේ පහුගිය දවස් ටිකේ වෙච්ච සිදුවීම් එක්ක මේ වෙද්දී සෑහෙන ප්‍රශ්න ගොඩකර තමයි අපි මූණ දීලා තියෙන්නේ. ඕගොල්ලෝ. ඔව් ඔව්. හා හා මොනවද? පළවෙනි තින් එක ඔක්සිජන් උත් තියෙනවා. දැන් මේ මැද්දේ මේ දිව දික් කියලා ලොකු වෙන එක කතන්දරයක් උත් තියෙනවානේ. ආ කාගේද දේශපාලඥයින්? නෑ 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 උන්ගේ ඇවිල්ලා දිව දික් වෙන එක නෙමෙයි තියෙන්නේ දිව දෙකේ කතන්දරෙන්නේ තියෙන්නේ. ඒකේ වෙනසක් නෑ. ඒක තව තුනක් හතරක් වුණත් නිසා. ඒක මට තේරුණා. ඒ කියන්නේ මේ ඔක්සිජන් උන් බලයට එන්නේ සෙල එක දිව. හා හා. ඒකෙන් තමයි ඔක්කොටොක්ස් දෙන්නේ ලොරි ටොක්ස්. ඔව්. බලයට ආවට පස්සේ වෙන දිවක්. වෙන දිවක්. ඔව්. එතකොට අපට සිරි දෙන්නේ වෙනම රිදම් ටොක්ස් ටික. දැන් දේශපාලඥයන් දිවවල දෙකක් තියෙනවද? දෙකක් නෙමෙයි තව තියෙනවා. කටේ දිවවල. අපේ. මම හිතන්නේ වැසක් කූඩුවක රැලි වගේ දිවවල තියෙනවා. ඒ කියන්නේ දැන් මිස්ටර් ඔක්සිජන්. ඔව්. දැන් එක පක්ෂයක ඉඳලා ඔව්. පුළුවන් තරම් ඒ පක්ෂේ හොඳ ගැනයි ඒ පක්ෂේ නායකතුමාගේ අවංකකමයි අරවයි මේවයි බුදු අම්මේ කියන්න පුළුවන් උපරිම දේවල් කියනවා. ඔව්. ඔන්න ඔය විදිහට ඉන්න ගමන් ඒ පක්ෂේ මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඔව්. පැන ගන්නවා අනිත් පක්ෂෙට. අනිත් පක්ෂෙට. ඒ පක්ෂෙට පැනලා බුදු අම්මේ අර හිටපු පක්ෂෙට හොඳයි කියනවා. හොඳයි නෙමෙයි බුදු අම්මෝ විවේචන කරනවා බුදු අම්මේ පුදුයි. ඉතින් කලින් ඒ පක්ෂෙ ඉන්නකොට හොඳයි කියලානේ කිව්වේ. ඒක තමයි කියන්නේ වෙන දිවකින් කතා කරනවා කියන්නේ. අනිවාර්ය තමයි කියන්නේ කාර් ටෝක් කියලා. මොන කාර් ටෝක්? ඔව් ඉතල ලොරි ටෝක්නේ. ඊට පස්සේ ඒ පක්ෂේ නායකයව පුම්බනවා පිම්බිල්ලක් ඒ කටින්ම ඒ දිවෙන්ම බුදු අම්මේ ඒකේ හිටපොයුන්ටත් වඩා වැඩියි. ඒ කියන්නේ කලින් පක්ෂේ ඉන්නකොට හොඳ නෑ කියපු පක්ෂේයි පක්ෂ නායකයයි දැන් හොඳ වෙලා. ඒක විතරක් නෙමෙයි. එහෙම ඉඳලා ඒ පක්ෂේ මුගක් හරි වෙච්ච ගමන් ආයේ හිටපො පක්ෂේට එනවා. ඒ ඇවිල්ලා මුකුත් උන්නේ නෑ වගේ ආයේ වෙන දිවකින් කියනවනේ ওই මාර කිවිල්ල. මොකද මේ මිස්ටර් ඔක්සිජන් කල්පනා කරන්නේ? නෑ මම මේ කල්පනා කළේ මේ මුන් වගේ උන්ට මම මේ ඔක්සිජන් දෙන එක අපරාධයක් කියලා කල්පනා කළා. මේ මිස්ටර් ඔක්සිජන් පුළුවන් නම් පුළුවන් ගමත් තිනව නම් ඔක්සිජන් හැටියට ළඟට වෙනකන් ගිහලා දෙනවා උන්ට කාබන් ඩයොක්සයිඩ්. මේ අපිත් මේ වාට ඒක කියන්නමයි ඉන්නේ. ඔයාලටත් කාබන් ඩයොක්සයිඩ් දෙන්න කියලාද? නෑ නෑ මගුලක් කතා කරන මේ යන යන දේවාල කඩාවැටෙන ඔළුවට. එහේ මේ අපිට නෙමෙයි. ඔව්. මම කියන්නේ ඔයගේ දිව දෙකේ තුනේ හතරේ කතා කරන දේශපාලඥයෝ හොයාගෙන. ඒ කියන්නේ අර ලොරි ටෝක් කාර් ටෝක් දෙන කට්ටිය. ඔව් හොයාගෙන ළඟට යනවා ඔක්සිජන් හැටියට. ඔව්. ගෙහෙලා නැහැ අස්සෙන් ඇතුළට යද්දි දෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මේ මෙයාලා. ඈ කොහමද ඔය වගේ දිව දෙකේ කට්ටිය හොයාගන්නේ? අපේ හරිම ලේසි. පාරේ ඇයිනට වෙලා හිටියාම අපේ ඈත ඉඳලා අඳුර ගන්න පුළුවන්. ඒ කොහමද ඈත තියලා අඳුර ගන්නෙ? ආ ඔන්න වාහන පේලියක් එනවා ලයිට් දාගෙන. රෑ. රෑ නෙමෙයි මහදවල්. දවල් මොකටද ලයිට් දාගෙන ඉන්නේ? ඒක තමයි උන්ගේ මොලේ නෑ කියන්නේ. ඉතින් මේකෙන් කොහමද හොයාගන්නේ? ඒකෙන් හොයාගන්න පුළුවන් ඒ වාහන සෙට් එකේ මැදින් එන්නේ ওই මොලේ නැති එක. ඉස්සරහින් එන අත දාගෙන. ඒ කියන්නේ මම වහිනවද බලනවා එලියට අත දාලා. නෑ 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 වහිනව නෙමෙයි. පාරේ ඉන්නේ උන් සහ පාරේ විරුද්ධ පැත්තට ඉන්නේ උන් ඔක්කොම පන්නනවා කාණු වලට. එකනේ ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ සයිඩ් එකේද? සයිඩ් එකේ මොන සයිඩ් එකේද? උන්ට සයිඩ් එකක් නෑ. උන් පාර පුරා යනවා. පාර පුරා ගිහිල්ලා ඔක්කොම මිනිස්සු ටික කාණු වලට දාගෙන 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 උන්ගේ ගමන උන් යනවා. අන්තිමට බල්ලෝර එච්චර වේගෙන් ගිහිල්ලා එච්චර ස්පීඩ් එකෙන් ගිහිල්ලා එච්චර මහ ජනතාව කාණු වලට දාලා ඌ ගිහිල්ලා තින්නේ කොණ්ඩේ කපන්නේ. ඒ කිව්වේ ඇයි ඔක්සිජන් දැන් මේ අක්කු ටික කියනවානේ සති දෙකක් රට වහන්න බෑ රට වැටෙනවා කියලා. ඈ ඔව් ඔක්සිජන් හිතලා බලන්න
ඔය ඔය කතා නෙමෙයි. ඕගුන් හරියට වැඩ කළා නම් සති දෙකක් වහලා දිබ්බා කියලා. හරියට කරන තේ කඩයක්වත් බංකොලොත් වෙන්නේ නැහැ. ඔව් ඉතින් මේ 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 මිනිස්සු තේ කඩයක් කරනකොට තමයි ජීවත් වෙන්න වියදමට සල්ලි ඉතුරු කරගන්න බෑ යම් ප්‍රමාණයක්. අන්න අන්න ඔක්සිජන් ඔහිට මොලේ තිබ්බා. ඔහෙට අක්කල කල්පනා වුණා. ඔහෙට ගියපු ගමන් ඒක අවබෝධ වුණා. ඉතින් මෙච්චර මුං වැඩ කළා නම් ඔය කියන ඔය සෙට් එක වැඩ කළා නම් සති දෙකක් නෙමෙයි මාස 3-4ක් වැහුවත් බඩු තියෙන්න බෑ හල්ලි තියෙන්න බෑ රටේ සංජිත තියෙන්න බෑ නේද අයියේ රජිත රජිත මේ සංජිත මේක එක දවසක් වහපු ගමන් බංකොලොත් ඉතින් මොකටද මුං කචු ටීවී ලයිව් හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙනවා ජනතාවගේ මරලතෝණිය වැඩසටහනත් එක්ක මිස්ටර් ඔක්සිජන් අපට හොඳට පැහැදිලි කරලා දෙනවා කරුණු කාරණා ගැන අපි අයියත් නොපැකිලිය ප්‍රශ්න අහනවා මම දන්නේ අයියා ලබන සුමානේ නේකක් නෑ වාගේ මේ මේ ඔයාගේ නම කපිලද කවුද මම දැන් අර කිව්වේ අයියා කපිල ප්‍රශ්න අහනවා කියලා කපිල නෙමෙයි නොපැකිලිව ප්‍රශ්න අහනවා කියලා තමයි කිව්වේ ආ නොක නො නොක බැලෙ නොකලිපිලිව නෑ 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 ඔක්සිජන් ඒ පොගල පන්න ඕනේ අපි දාන්න ඔක්සිජන් ඔක්සිජන් ඔවා තේරුම් ගන්න ඕනේ නෑ ඔක්සිජන් ගේ වැඩේ ඔක්සිජන් හරියට කරනවානේ හරි 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 මඩ පොඩ්ඩක් මේ ඔක්සිජන් ඉස්සෙල්ලා මේ පොඩි ප්‍රශ්නයක් පොඩි නෑ ප්‍රශ්නේ ටිකක් ලොකු ප්‍රශ්නයක් හා ඔක්සිජන් ගේ ඉතිහාසය ගැන මට පොඩ්ඩක් කියන්නකෝ ඒ කියන්නේ දැන් සුද්දා කජිබිස්තාන්ට එනකොටත් ඔක්සිජන් හිටියද මොනවද අනේ මේ අහන්නේ සුද්දා විතර නෙවෙයි සුද්දාගේ අම්මා එයාගේ අම්මගේ බඩේ එනකොට මම හිටියා අප්පට සිරවා ට්වින්ස්ද මොකක් කවුරු නෑ වයි අම්මා දෙන්නම හිටියද නෑ නෑ ඒ කියන්නේ මේ මම මේ අද ආපු කෙනෙක් නෙමෙයි ඔක්සිජන් කියන්නේ සුද්දා විතර නෙමෙයි මෙයා ඔය ඉන්න හැම එකම ඉඳි ඉස්සෙල්ලා මම මේ ලෝකේ හිටියා මම මෙහෙ හිටියේ නැත්තම් ඔහෙලා ඔය මහ ලොකු પરම්පරාව එකක්වත් නෑද කියන්නේ ඔක්සිජන් ඉතිහාසයේ ඉඳලා අපි නොදන්න ඉතිහාසයේ ඉඳලා ඔබතුමා අපිට සෑහෙන උදව් කරපු කෙනෙක් මම නම් ඉතින් එදා ඉඳලා අද වෙනකන් උඹලට උදව් කරනවා හැබැයි උඹලා වගේ කෙලෙහි ගුණ නැති જાතියක් මම දැකලා නෑ පුතේ ඇයි එහෙම කිව්වේ ඇයි හත්තිලා විදේරෙන් නැද්ද දැන් උඹලට ජීවත් වෙන්න මම උදව් කරනවානේ මට ජීවත් වෙන්න තියෙන තැන් ටික ගස්කොලන් ටික ඔක්කොම කපනවානේ උඹලගේ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැහැ ඒ කියන්නේ දැන් මේ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔක්සිජන් මහත්තයාට දැන් ජීවත් වෙන්න අමාරු වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවාද ඔව් ඔව් දැන් මගේ විරුද්ධකාරයනේ දැන් මටත් වැඩි ඉහලින් වැඩි වෙලා අමතු වෙලා එන්නේ කවුද ඔබතුමාගේ විරුද්ධකාරය අපි කියන්නේ අපි ඕන මගුලක් කරන්නම් අපි මීඩියා වලින් සම්පූර්ණ දින මිනිහව නැත්තර නැති කරලා දාන්න පුළුවන් අපිට පුළුවන් අනේ පුළුවන්ද ඔව් ඔව් කියන්නේ කවුද කියලා මගේ විරුද්ධකාරයව නැති කරලා දැම්මේ නැත්තම් තමුන්ලා එයාගෙන බලාගත්තේ නැත්තම් මිනිහා තමුන්ලා ඉවරයක් කළා දායි ඔක්කොම කලින් මොකක් ඔව් කවුද කවුද ඔය කවුද ඔය කවුද මොකද්ද ගණින් බණින් පොල්ලක් ගණින් කවුද මිනිහා නැති කරන්න අපි අපි ඇවිල්ලා හත් මුතු පරම්පරාවක ඡන්දි දෙන්නේ මල් කපන කතුරෙන් අප්පා මොකක් මල් කපන කතුර මල් කපන කතුර නෙමෙයි ගණින් ගන්න නියපොතු කපන කම මේ කතරෙන් ගණින් ඊක මොකද මේ 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 කට කපල දාන්න මේ මල් කපන කවුතුරක් ගන්න හදන්නේ මේ 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 මෙච්චර මේ 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 වැදගත් සාකච්ඡාවක් මේ කවුද මේ ඔක්සිජන් මැතිතුමා මට කියන්නේ කවුද ඔය පොර කියලා සියාටු සියාටු අරු යෝ සියාටු ආව මම මේ ළඟදි බලන්න ගියා දැන් ඇත්තටම ඇඳෙන්න එකිට ගන්නත් බෑ මේ මේ යෝ සියාටු නෙමෙයි එනා සියාටු 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 පුතා සියාටු නෙමෙයි නෑ සියාටු කියන්නේ කාබන් ඩයොක්සයිඩ් හප්පට සිදි CO2 CO2 හප්පේ එක මෙච්චර ප්‍රොබලෙක් වෙලාද ඔව් ඔව් එන්න එන්න මාව අඩුවේදී කාබන් ඩයොක්සයිඩ් තමයි උඩට එන්නේ තව කාලයක් යනකොට කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා ඔය තියෙන අයිස් කුට්ටි දිය වෙනකොට ඔය දැන් තියෙන වෛරස් වගේ නෙමෙයි මහත්තයෝ ජීවිතේට බේරෙන්න බැරි වෛරසුත් එයි හොඳේ අනිත් පැත්තෙන් ওই අයිස් කඳු දිය වෙනකොට වතුර මට්ටම උඩට ගිහිල්ලා තමුසෙලක වගේ මේ හුඬු දීව දූපත් ඔක්කොම යට වෙලා යයි. අප්පඩසි මේ මල්ලි මාර කතාවක් නියුයි. මේ ඔක්සිජන් මේ කවුද මේ මිස්ටර් ඔක්සිජන්? ඇත්තටම දැන් මේ 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 ඔය ඔහෙ මේ පොඩ වේලාසෙන් කියපු කතාව හොඳයි. ඇත්තට පොඩ්ඩක් අපිට දැන් කාලේ තියෙනවනේ මේක මේ මේකෙන් පොඩ්ඩක් ගොඩ යන්න. කොහෙද ඔය කාලයක් තියෙන ගොඩ යන්න? තමුසෙලක උන්ට මොලේ පෑදෙනකන් මේක නවතින්නේ නැහැ මට කෙල වෙනවා. ඒත් එක්කම තමුසලටත් කෙල වෙනවා අන්න එක මතක තියාගන්න කචු ටීවී ලයිව්
හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙනවා අපේ ජනතාවගේ මර ලතෝනියා ජනප්‍රිය වර්ෂලාණත් එක්ක අපිත් එක්ක අද කතා කරන්න ඇවිල්ලා ඉන්නේ මේ අපි කාටවත් නැතුවම බැරි ඔක්සිජන් මහත්තයා මිස්ටර් ඔක්සිජන් ඔබේ අනාගත බලාපොරොත්තුව මොකද්ද ඇත්තම අනාගත බලාපොරොත්තුව ඉදිරියට මගේ තියෙන්නේ මෙච්චර කාලයක් මම මේ නිකන් දුන්නානේ ඒක නවත්තලා පොඩි ගාණක් අරගෙන දෙන්න පඩි ඒ කිවි දැන් මේමයි දැන් ඔයා උදේ නැගිට්ටාම ඉදා දවස ජීවත් වෙන්න ඕන නේ ඔයා ඔව් ඔව් ජීවත් වෙන්න බෑ ඒකට මගෙන් සල්ලි දීලා ඔක්සිජන් ටැංකියක් අරගෙන පිටේ යට ගහගන්න බටේ කටේ දාගන්න බටේ කටේ දාගන්න ඔක්සිජන් මේ ටැංකිය පිටේ ගහගෙන ඔව් හප්පට සිරි අර මූදි කිමි දෙනා වගේ අන්න ගොඩ බිමෙත් එහෙම තමයි යන්න වෙන මල මාගන කම්බ කරගන්න බෑ නිකන් පිනට දිදී ඉන්නේ හැමදාම අනික මතක තියාගන්නාලා පිනට දීලා කිසිම දෙයක් කවදාවත් වැඩක් වෙන්නේ ගානකට දුන්නොත් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ සල්ලි වියදම් වෙනකොට තමයි කට්ටියට අමාරුව තේරෙන්නේ අප්පට සිටි මල්ලි බල්ලාකු දැන් මේ අර ඉන්දියාවේ සම්පූර්ණ ඔක්සිජන් ටැංකි හොය හොය දුවන්නේ ඒකද ආන් හොඳම උදාහරණේ මාව පයිසකට මායින් කරන්නේ නැතුව ආ උන් අර දෙයියන්ගේ පස්සේ මේ දෙයියන්ගේ පස්සේ වැඳ වැඳ දුවලා බුදු පූජා කරලා ගොම්පාට දාලා අද කොහමද පරිප්පු රටෙත් නෑ ඔක්සිජන් පිටරට වලින් නැවගෙන මාව ගේන්නේ මටත් මොකද දැන් මේ මේ එහෙම නෙමේ ඔක්සිජන් දැන් ඇත්තටම දැන් අපි මොකද කරන්නේ දැන් මේකට මොකද්ද පිළියම බලට කරන්න දෙන්නේ මෙච්චරයි ඔය 7 3 6 කකුල් 12 එක එක තියෙන ගල් පිළිම වලට වැඳ වැඳ රට වටේ යන්නේ නැතුව ගහක් කොලක් හිටෝ බලලා කැලෑව පරිසරය ආරක්ෂා කර බලලා දැන් මේ පහුගිය කාලේ උඹලා විනාශ කරපු වනාන්තර කැලෑ එලිබේලි කරලා කරපු විනාශයට හරියන්න ආපහු ගස් කොළන් ටිකක් හින්දෝ බලලා සාතු සප්පෑන් කල්ලේ ව රැක බලා ගනිල්ලා මෙහෙම නේ කවුද මේ ඔක්සිජන් වෙලා තින්නේ දැන් මේ ගස් හිටෝන එක නෙමේ ප්‍රශ්නේ දියෙන්නේ දැන් මේ ගස් කපන උන් ගැන කතා කරන උන් කෙලිම CID එකෙන් උස්සන එකනේ කරන්න වැඩි ඒකනේ අමාරුම වැඩි මෙහෙමයි මහත්තයෝ ඕම කරන එකේ ප්‍රතිඵල හැමෝටම තමයි භුක්ති විඳින්න වෙන්නේ ඔය CID එකේ ගියාගෙන ඉන්න කට්ටියට ඔක්සිජන් නැති වුණාම ඉන්න ඇති බලමුකෝ අපි ඈ පොඩ්ඩක් නාය උඩට ගාලා අදිනකොට බඩු වෙන්නේ නැතුව හිර වුණාම තේරෙයි රංගේ මේ එතකොට මේ ওই පාලකයන්ට උන්ට ওই ටික දැනෙයිද පාලකයෝ නම් ඉතින් පිට රටින් හරි උන්ගේ කාමරවලම ඔක්සිජන් මැෂින් හයි කරගෙන ඉඳි එහෙම නැත්නම් ප්ලේන් එක නැක ඔක්සිජන් තියෙන රටකට යයි මොකද මේ රටවල ඉඩකඩම් අරගෙන ඕකුන් ඔක්කොම ගෙවල් දොරවල් හදාගෙන එහෙමනේ ඉන්නේ මේ රටේ ඉන්න නැති බැරිය උන්ට තමයි හුස්ම ගන්න බැරුව මැරෙන්න වෙන්නේ තේරුණේ ඔන්න මන් තේරෙන භාෂාවෙන් කිව්වා දැම්මම යනවා හැබැයි යන්නම යන්න දෙන්නේ අපි නේ 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 අපි මේ මේ පණිවිඩය අනිවාර්යෙන් දෙමු නේද මල්ලි නැත්තම් ඔව් මේ ඔක්සිජන් අනේ අපි ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් අපිත් එක්ක රැඳී ඉන්න බලමුකෝ කචු ටීවී ලයිව්